තන අදත් ධර්මදේශනාවේ මාතෘකාව බවට පත්වෙන්නේ මජ්‍යම නිකායේ බිභංග වර්ගපාලයේ සඳහන් වෙන මහා කච්ඡාන බද්ධය කරත්ත කියෙන සූත්‍ර දේශනාව මේ දේශනාව ඇසරු කරගෙන ධර්මදේශනා තුනක් මේ වෙනකුට මේ දේශනා මාලාවෙන් සාකච්ඡා කරන්න යෙදනා ඉතා ගැඹුරු සූත්‍ර දේශනාවක් බද්ධ කරත්ත සූත්‍රයි යැමුුරුයි කියල කියන්නේ විශේෂයෙන් අරහත්වය දක්වාම ගමන් කරන්න පුළහන් උතුම් වූ කර්මස්ථානයක් පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍ර දේශනාවක් එත මේ දේශනාව හතරවෙනි කොටස කියලම මාද සඳහන් කරහ හම මූලික කොටස් තුනක් අපේ පිඩඳන් තාම ශ්‍රවණය කරලා නැති කොටස් නත් මේ දශනාම ආලාව යටති ද කොටස්්ටික සාකච්ඡා කෙරෙනවා බුල් කොටසක්හමාරක් ප්‍රචාර වෙන්න ඇති දෙ දේශනාටික මනාව ශ්‍රවණය කළ හම අපිට මේ තේරුම් ගන්නඩ අවබෝධ කරගන්න හරි පහසුයි එම නත්තං දේර්ිය සූත්‍රයක් සාකච්ඡා කරන්න බැරූ ඇනවා විනාරි පණහක් පනස් පහක් වගේ කාලයක් තුළ එන අදත් අපි හතරවෙනි දේශනාව හැටියට මේ බද්ධ කරත්ත සූත්‍ර දේශනාවී භාගිතුන් වහසේ දේශනා කරන ගාථරතනයන් හතරත්තියවා මෙ ගාථරතනයන් අපි නැවතවතාවක් සිහිපත් කරමු අතීතන් නාන්වා ගමෙයියේ නප්පටිකංකේ අනාගතන් යදතීතන් පහීනන්තන් අපපත්තංචා අනාගතන් දෙවැනි ගාථරතනය මච්චුප පන්නංච යෝ දම්මන් තත්ව තත්ත්ව විපස්සති, අසං හීරං අසංකුප්පන් තං විද්වා මනුබරෘහෙයි. තුන් එ නිගාතා අරථනේ, අජ්්‍යේව කිච්චං ආතප්පන්, කෝ ජඥ්ඥා මරණං සුයි. නහිනෝ සංඝරන්තේන මහාසේනේන මච්චුනා. අවසාන ගාථරතනය ඒවන් විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතා. තන්වයේ බද්ධය කරත්තුූති සන්තූ ආචික්කතය මුුණ කනම ගාථරතනයෙන් හතර. අපි යම් ප්‍රමාණයක් මෙ දේශනාවදුළ සාකච්ඡා කරල ඉවරයි නමුත් ගාථරතනයෙන් හතර. නැවත වතාවක් සෙහිපත් කළේ විශේෂ කාරණාවක් සඳහන් කරට. භික්‍ෂූන් වහන්සේලා විශේෂ සමිද්ධි භික්‍ෂූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේග තමයි මේ ගාතාවන් අහන් බද්ධ කරත උද්දේශය සහ විභන්දේ. අහපු හම භාගිතුන් වහන්සේ මෙන්න මේ ගාතා හතර විතරක් දේශනා කරලා නැගිටලා වඩින විස්තර වසයෙන් පැහැදිලි කරන්නේ නෑ. එතකොට භික්‍ෂූ වහසර කල්පනා කරනවා අපි මේ කාගෙන්ද අහගන්නේ කාගෙන්ද විස්තර බෙදලා දැනගන්න කියලා. අන එතකොට සියරු දෙනාට මතක් වෙනවා භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරන ලද මේ ශාසනයේ මහතෙරවරු වර්ණනා කරන ලද භික්ෂූන් වහසේ නමක් තමයි මහාකච්ඡායන මහරහතන් වහන්ස කරකෙන් එතට මහාකච්ඡායනයන් වහන්සේ කරෙන සතර මහා තෙරවරුන් අතර ඉන්න කෙනෙ මොනතරන් ගුණවදද කෙනෙ කොයි තර සිල්වද්ද පිනදින එක තරුණ සිටුවරේ මහාකච්ඡායන මහරහතන් වහසේ දිහා බලලා හැඟීමක් ඇති කරගත්තා අ මේ හාමුදුරුවමගේ බිරිඳ වුණන කියලා. ගොද මහාකච්චයණයන් වහන්සි ඒත් තරම්ම ලස්සනයි. තනිකරම රත්තරම් පාටයි කළ කියන්නේ පරන්ුවන් ශරීරයෙක් තිබුණ කියලතම කියලතින්නේ. හැබයි එහෙම හිතෙනවත් එක්කම මොහු කල්පනා කරනවා නෑ උන්වහන්සේගේ ලස්සනමගේ බිරිඳර තිබුණ නම් කියලා. තපපර ගානක් අතරී ඇතිවෙන සිතවිල්ලා. නමු මේ මහා උතුමන් වහන්සේගේ ගුණකදම්බය කොච්චරද ඒ මහා උතුමන් වහසේ ගැන දිහා බලල මේවාගේ පෞකාර සිතිවිල්ල ඇතිකරගත්තේ ක විපාකයට ඔහුහම පුරෂලින් ගතුරුදංවෙලා ස්ත්‍රීලිංග පාලරමු මම කියන්නේ මේ ලෝකේ අපි කරන්්ඩ අමාරු වැඩ ගැන කතාක නොට බහෝ දෙන කියන කතාවක්නෙ ඒ මනුස්සයාට බැරි දෙයක් මේ ලෝකෙ තියෙනවනන් ඒ මනුසයට බැරි මේ කාන්තාවක් පිරිමික් කරන එකයි පිරිමීක් කාන්තාවක් කරන එකයි විතරයි කියලා අපිහො කතා කරනවාන්නේ පුද්ගලට හැම දෙයක්ම කර හැගේ බැරිමෙච්චරයි වගේ කියලා. එෙදර මේක මේ අමාරුම වැඩක් හැටියත්න පෙන්නන්නේ. ඒ අපි දන්න හැටි අමාරුවටත් තමයි මේ ජීවිතය ස්ත්‍රයක් වෙලා ඉපදිච්ච කෙනෙක් මේ ජීවිත ඇතුළම පුරුෂයක් කරන්න බෑන්නේ නමුත් මේ ශාසනයේ ගුණවතුන් දිහා වැරදි සිතුවිල්ලෙන් බලහම ඒ සිතුවෙලි මාත්‍රයට මේ අමාරු වැඩේ වෙලා තියනවා. තුර අපි තේරෙන් ෑ මේියයයි කොච්චර ගුණවත්ද මේ උතුමන් වහන්ස ලකේලා. එතුර මේ මහාකච්ඡායනයන් වහන්සේ දිහා බල ඇතිකර ගත්ත වැරදි සිතවිල්ල තමයි අරතත්වයට ඔහුව පත් කළේ පස්ෙතින් සමාාවගත් මායිත් ස්ත්‍රීලිින් අතරුදහන් වෙලා පුරුෂලින්ග පහළ වෙනවා. ැබ සමාවගන්නකොට ස්ත්‍රියයක් හැටයට තමන්ගේ නගරයෙන් වෙන නගරයට පිට වෙලාගේයා ඇැ්ජයිනෙද. අන්තිමට දැන් ඇගේ කුසෙන් බිහිකරපු දරුව දෙන්නෙක් ඉන්නවා. ො වෙන සිටි කුමාරයක ඒවාහ කර ගන්න. එතට ආය සමාවගත්ත හම ගාය පිරිමියෙක් වෙනවා. එදට අම්ම හැටියට බිහිකරපු දරුව දෙන්නෙක් පිරිමියයට ඉන්නවා තමන්ට තාර්ථකන දරුව දෙන්නෙක්ම ඇටිඉන්න. අන්තිමට තීරණය කරන මේ තුච්ච වූ සංසාරයට නින්දාවේවා ම ිහිල්ල පැවිදිවා කියලා ගිහිල්ල සෝරයේ සිටිකරය පැවිදිුණ පැවිදිල රහත් වන ඉදර මේ මහාකච්ඡායනයන් වහස සමාවගත් හම අපහු නැතිවුණ පිරිමි බව ඔහුට ලැබුණ ඒ තරන් මහගුණයක් දරන මේ මහාකච්ඡායනයන් වහන්සේට මේ ශාසනය තියන අග්‍රස්ථානය අග්‍රස්ථානයේ තමයි භාග්‍යතුන් වහන්සේ විසින් කෙටියෙෙන් දේශනා කළ ධර්මය විස්තර වශයෙන් දේශනා කරන්න ඔන් අතරින් අගස්ථාන භාගතුන් වහස කෙටියෙන් දේශනා කරන ධර්මය මනාව අර්ථ විස්තර සහිතව දේශනා කරන භික්‍ෂූන් වහස කොපමන ඉන්නවාද ඔවුන් අතරින් අග්‍රයි මහාකච්ඡායනකින් අග්‍රස්ථානය ලැබෙන්නේ අපි අර මුලින් සඳහන් කරපු ගාථ හතරට අ හාමුදුරුවරුන්ට තේරුම කියල දෙන්න නිසා. භාගිතුන් වහන්සේ දේශනා කලානං ඒ ගාථාවල තේරුම භාගිතුන් වහසම දේශනා කරනම් හනිනිි ම කියන්නේ ච්චතමා කියලා. දේනිසා කෙටි ධර්මකාරණාව විස්තර සහිත ෝදිසන්ඩුපුළහන් තෙරවරුන් අතර අග්‍රස්ථානය ලැබෙනවා. තවට පින්නතුනී. මහා කච්ඡායන මහරහතන් වහසේ තමයි මේ මුලින් අපි කතාකරපු ගාතාටික භාගිතුනු හසසි කෙටියෙන් දේශනා කරහම සමිද්ධිභික්‍ෂූ ඇතුළු අර භික්ෂූ හසට පැදිරි කරලදේ. ඉදැප්නියක කොටසක්සා කච්ඡා කරලනි අපි එතනෙදලා ඉදිරියට කාරණාව මේ විදිහෙටම කතාකරගෙනයක් වූ කතංචාවසු අතීතන් අන්වාගමේති. අපි ගාථාවය කතා කළ අතීතන් නාන්වාගමී කියලා. කතංචාවසූ අතීතන් අන්වාගමීති කෙසේද පින්නතුනී අතීතය අනුව යන්නේ මගේ ඇස අතීත කාලී තිබුණා. මෙන මේ විදිහට අතීතයේ දැකපු දේවල් ගැෙන හිතනවා ඉතිරූපාවාද රූපයන් මෙසේ තිබුණ කියලා අතීත කාලෙ තමන්ගේ ඇහැ නොෙක් රූප ඇහින් දැකපු නොයක් රූප ආවර්ජන කළ නවා අතීතය දැකපුවා එද මොකක්ද අතීතය කියල කියන්නේ දැන් අපි මොකක්ද අතීතය කියන්නේ කිය වචනෙක් පාවිචි කලාන දැන්ගේ වචනෙත් අතීතයටග හිල්ල ඉවරයි තු වර්තමානය කලෙන මේ මේ දැන් දැන් පවතින මොහොත්ද අනාගතය කියල කියන්නේ තවම ප්‍රාප්ත වෙලා නෑ වර්තමානයේදැන් අතීතය කියන්නේ මේ කතාකරපු වචනටිකත් දැන් අතීතයටය එකතු වෙලා ඉවරයි. දි එතකොට ඉතිරූපා ගැමත නැහැවේ මගේ ඇස අතීතකාලයේ තිබුණා මෙන්න මේ විදිහෙට අපි කොහොමද අතීතයටයන්නේ මෙන්න මේ රූපය අතීතයේ මෙහිෙම තිබුණා. තමන්ගේ ඇස නොයෙක් රූපත් අතීයේ දැකල තියෙනවා ඇ දැ නොෙක් රූප ආවර්ජනය කරනු අතීති දැකපු දේවල්. ඇල්මක් කැමැත්තක් හා රාගයක් සහිතයි ඉස්සිහිපත් කිරීම තුළ ඇල්ම තියෙනවා කැමැත්ත තියෙනවා මේ ඇල්ම කැමැක්ත තියෙනවනං එතන රාගය රාේ තියනහ ඇල්ම කැත්ක්. රාගයක් සහිතයි මේ විඤ්ඥානය. මකදේ අතීත මතක ඇල්මත් කැමැත්තක් රාගයක් සහිතයි එ අතීත සිතු වෙල්ල. විිඳතනී මෙතන මෙන්න මේ විඥ්ඥානය කියලා විශේෂයෙන් සඳහන් කරලා තියන්නේ. ඇල්ම සහිත විඤ්ඥාණයට. අපිගන්න ඇල්මක් කැමැත්තක් රාගයක් සහිතයි කියලා. දවකතිේච්චාව ඇල්ම කියනෙකම තම කැමැත්ත කියල කියන්නේ. කැමැත් කියන්නේ ඇල්මටම තමා දිරාගේ කියලා කියනෙත් කැමැත්තක්නේ ඉතිග නිසා ඇල්ම සහිත විඥ්ඥානයට අටකතාය මේක සඳහන් කරනවා විඥ්ඥානන්ති නිකන්ති විඤ්ඥාණන් කියලා අට ඇයි පැහැදිලි කරන විඤ්ඥානන්ති නිකන්ති වි්ඥාණන් විතින අසු නමයක් චිත්තයන්ගෙන සිත් අසු නමයක් ගැපි අබිධර්මි කතා කරනවා. ගොඩ මේ අසූ නමයක් වූ චිත්තයන් ගැන නෙමෙයි මෙතන සඳහන් කරන්නේ මේ කියන්නේ ලෝබ සහගත චිත්තාටි එකක් ගැනයි කෙන සඳහන් කරනවා. සිත් අසූ නමේ ගැන නෙම කතා කරන්නේ ලෝබ සිත් අටෙන් එකක් ගැන මේ කතා කරන්නේ ආගක නිසා අතීත රූපය පිළිබඳව අකමැතිතැන්. තර තියෙන්න්න පුළුවන්. අතීතයේ දැක දේවල් පිළිබඳව අකමැති තැන් ඕන තරන් තියෙන්වන්නේ සමහර රූපවලට කැමති සමහර රූපවලට අකමටී කැමති රූපයත් එක්කල එනව අකමැතිරූපයට ගැටෙන අවක නිස භාවය නිසා සඳහන් කරනවා අකමැති තැන් තියෙන පුළුවන් නවත් මෙතන කතා කරන්නේ ලෝබ සහගත කාරණා ගැන විතරයිගෙන සඳහන් කරන සූත්‍රයේ මේ වෙලායි මේ කතා කරන්නේ ලෝබ සහගත අරමුණු ගැන විතරයි ඒ ගැන පිනතින සඳහංකලොත් තේරුම්ගන්ඩ මේ විදිහෙට. අතීතය ගැන නොයෙක් ප්‍රකාශ කරන්ඩ පුළුහංකම තියනවන්. අතීතියේ වෙච්ච දේවල් ගැන දැකපු දේවල් ගැන අපිට නොේ කදහස් දක්වන්න පුළුවන්. ඒම නැත්තං, අපේ වැඩි හිටියයකුග අහල බැලුවොත් කොඩා කාලය ගැනඒන්නේ අපේ කිරියත්තගේ අතීතය ගැන වැඩි හිටියයගේ කුඩා කාල ගැන හනුව කියන්නේ අපි කිම අපේ කිරියත්තගේ අතීතය ගැන හනෝ එතකොට මොනෝද මතක තියෙන්නේ එහෙම අහල බැලූහම් කුඩා කාලි ගැන මොනොවද මතක තියෙන්නේ ඒ මතක තියන තොරොතුරු ප්‍රතන සඳහන් කරනවා කිරියත්තට මතක තියෙන කාරණ අපිට කියනවා. මං කුඩාකාලෙ මෙහෙම කළා මේ විදිහ ජීවත් වනාා මේ ආකාරටිඉගෙන ගත්තා මේ විදිහර ගස් නැංගවාගේ ුඩාකාලි කරපු බොහෝ දේවල් අපිත් එක කියනවා. අන්න අපිට එහෙම සඳහන් කරනවා ඒ කාලෙ අපි මෙන්න මේ විදිහ ගමන් ගියයා කියර සමාටි කියයි මෙන්න මේ විදිහහි ගමන් ඒකාල ගිය ඒයි කුඹරුවලන්න මේ විදිට වැඩ කළා මෙ මේගේ ඒ අයට කියට දේවල් ඕන තරන්තියනම් මෙන්න මේවාගේ විනෝද වුනා ඒකාල මෙන්න මෙහෙම ක්‍රීඩාවක්තිබුණනා දැන් ඒ නෑනිි කියල මුුණුබුරුමිනිවිියට කියල දෙනවා ඒකාලි තමන් කරපු දේවල් කෙටියෙන් සඳහන් කරහම අදට වඩා ඒ අතීත ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන අහල බැලුවහම අදට වඩා බොහොම ලස්සනයි. එතකොට අප ආ ඒ දිහට තම අතීති කරපු දේවල් කියලා දෙනවා ඒ අය ඉතාම සතුටින් තමයි ඒ විශේෂ කාරණා මතක් කරන්නේ අතීතිය තමන්ගේ ජීවිතය විශේෂ විශේෂ සිදුවී මතක් කරන්නේ හරි සතුටින්නේ ආන් ඒ කියන්න පින්නතිනේ ඒ දැකපු රූපයත් ලෝබසාගතයි ඒ දැකපු රූපයන් ලෝබසාගතයි ඒ හොට මක හිටලතිෙන් ලෝබ සහිතවත් ඇල්මක් තමයි ඒරූපියයන් සමඟ තියන්නේ එතකට ලෝබ සහගත සිටන් තමයි ඒව මතක් කරන්න ඒ කාලේ මතක් වෙනකට දැනුත් ඒ කාලිට යන්ඩ තිබ්බන අප හෝදයි කෙලෙහින අපිත් එෙම කියන්නේ එත දැම් ලෝබ සහගත සිට තමයි මේවා මේ ආවර්ජනය කරන්නේ සීලකට සඳහන් කරනවා විදර්ශනා කරන කෙනෙකුට නම් මේක මීටත් වඩා හොඳර වැටහෙනව කියලා. යම්කිෙනෙක් විදර්ශනාව හොඳට වඩනවනං මෙන ලෝබ සහගත ස්වභාවය. නැත අතීතිකරපු දේවල් අද දැනෙනවට වඩා හොඳට දෙන්නවා. විදර්ශනාවත් එක්කේ තත්ත් චන්දරාග පටිබද්ධං විය හෝති විඤ්ඥාණ. හිත චන්දයත් රාගයත් ප්‍රතිබද්ධයි කැ මේ සිතේ චන්දයයි රාගයයි දෙකම සහිතයි මේ හිත චන්දය කර කැන කැමැත්ත රාගයකල කැ ලෝභකම එතකොට මේ සිත දැන් අතීතය ආවර්ජනය කරන මේ හිතේ චන්ද රාග දෙකම තියෙනවා ඒකයි මේ සඳහන් කරන්නේ මෙන්න මේ චන්ද රාග සහිත සිත ඒ ගැන හිතල සතුටයවා. සන්දරාග සහිත හිත අතීත සිදුවීම් ගැන කල්පනා කර කර සතුට වයෙනවා අප හරි ආසයින් අතීති යාවර්්‍යනය කරට අතීති යාව්‍යනය කළ සතුටයෙනවා මෙමහිතැන්ඩකද දරුවන්ගේ පුංචි කාලි ඒ දරුව අපිත් එක මොනතරන් සෙනහසින් හිටියඇද. කයිතරන් ගුරු තල්ලුනාදළඟට වෙලා දැ ඒගුල්ලෝ ඉගෙන කියාගෙන ලොකු මහත් වෙලා ආවාහා විවාහ වෙලා දැන් සමහට ඉගොලට අම්මතාත්ථයක කතා කරන්නත් විවකයට නෑ එ තරම්ම කාරි බහුලේ අමතාත දැන් හොඳට මොවා යසයි උදේ වැඩට ගිව්ඔය එනකොටත් මවපියෝනිීදී ඒවොල පන්දර යනකොටත් මවපියතාම නීදී සමහට දරුවවා දැකලනෑ සුමානක ඉන්ිර ගදරටලා ඉඳගෙන ඒ දරුවන්ගේ අතීතය ගැ කල්පන කරනවා අතීතිය ළඟහිට හැටි නලවපු හැටි ගමම් බිමංක් හැට කැමති කැමති කපු දේවල් ගෙනනල්ල දුන්න හැටි මවපියෝ දැන් ජීවත්තන අතීත ඇත්තේක හරි සතුටින් ඒගොල්ලොයි අතීතය ආර්ජනය කර කර සැනසීමක් හොයනවා එතට ආගේ සැනසීම හොයෙන ඒ එක තමයි මේ කිය තමයි කියන්නේ මේ චන්දරාග සහිත සිත ඒ ගැන හිතන සතුටයෙනවා ්‍රන්දය සහරාග හිතන තියනවාඒ ගැන හිතල සතුටයෙනවා ඉතාම ගැඹුරන් සතුට වයෙනවා සමරලාට තනියම හිනාාවෙනවා ඒ කාරණ අාවර්ජනය කර කර තනියම හිනාාවෙන තවත් කෙනෙක් බලාගෙන හඩුපුුලන් මොවර්ද හිනාාවවෙන්න තනියම කියලා මු අතීතයට තඳින් ඇලිලන ඒ සිදුව එක ද තනියම හිනාාව අතීතයේ දැකපු දේවල් ගැන විශේෂයෙන් සතට වෙනවා ඒ විදි දැඩ්ඩිව සතට වෙන සිත ඒ අතීතය අනුවම යන්නවා දැඩඩිව අතීතයේ සටු වෙන සිත අතීතය අනුවමයනවා සමල්ලට හිතන්ඩ ගත්ත හම මෙ තමන් ඉඳගෙන ඉන්න තැනින් බොෝ දෙනා එහට යනවා මෙහට යනවා වැඩ කරනවා මට කතත් කරනවාට එහෙන්නේන. හදිස්යනිකම් බයවුණවාගේ තමායි කතා කලාද ම මකද දැඩිව ඇලි ලයින්නේ අතීත ඇත්ත එක්.කින් සයිකාරණාවතමයි මේ විස්ත්‍රකන් චන්දරාග සහිතයි සිටවෙල්ලි කියලා. ආංගේ අතීතය අනුව යනවා කියහම විශේෂයෙන් පැහැදිි කරනවය යනවා කියල කියහම ඒ එක මෙන්න මෙහෙ මයි කියලා. පදවි නන්දන්තුූ අතීතං අන්වාගමීති. පදවි නන්දන්තුූ අතීතන් අන්වාගමේතිී ඒ කියන්නේ. අතීතය ගැන සතුටුවෙන ඔහු අතීතය අනුවම යනෝ ඒකාරණාව සඳහන් කරනවා ඉති මේ සෝතන් අහෝසී අතීත මදදාන දු අතීතය ගැන හිතින් හිතුවා. අතීත කාලී මගේ කන මෙිහෙම තිබුණා ඒගැදැ කන ගැන කල්පන කරනවා සමර දැ කැනහෙන්නනෑ විඩ බපුලුව කන ඇහුුණ කාලේ අපි කොච්චර දේවල් කොච්චර ගීත ඇහුවද සමර්කෙන ගොඩක් ගීත ඇහවා දැන් මම ගීත කියනවා නමුත් මම කියන ගීතවත් මට එහෙන්නේද නමුත් මේ කනින් අතීතයේං කොච්චර දේවල් ඇහුවද කොර මිහිරි දේවල් ඇහුවද. මොන තරන් රලු දේවල් ඇහුවද රලු දේවල්ල එක ගැටුන මිහිරි දේවල්ලලට ඇලුණා කන ගැනහම සඳහන් කරනවා මේ මේ ශබ්දයවෝ මෙහෙම ඇහුුණා අං එහෙම කියල හිතලා සතුටුවේනවා. දැන් විශේෂයෙන් සඳහකලුත් අපි පැදිලි කලාැ ගීතයක් අහනකොට කොමොදර කියලා සමහර කෙනෙක් ගීත අහල සතුටුණා. සමහර කෙනෙක් බණ හල සතුටුුණා. ඇ මේවාගේ තමන්ගේ හිත කොතනද තිබුණ කැමැත්ත කොතනද තිබුණ කනින් ඒ අහපු දේවල් ගැන සතුටය. සතුට වෙනවා. පළකට පිණිතල සඳහන් කළා මෙන්න මේ විදියට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධරම. කියන මේ මේ කාරණ හාය ගැනවා බලන්න කියලා. ඇ හයගැනව මෙහම විස්තර කරන්න හැම දීර්ග කාලයක් ගත වෙනවන්නේ. එනිසම මේ හය ගැනම මෙහි තන්න පුළුවන් රූප ගැ අතීතය දෙක රූප ගැ සතුටවෙන අතීතිය හපු ශබ්ද ගැන සතුටේනවා අසී අතීතය විඳ පුරස අද වනත් අපි කතා කරනවායි දේවල්. ම සමහට අතීතයේ බත් බත්වල තිබන රස වර්තමානය ඒ රස දැනෙන්නේ. අතීතයේ බත් උයනකොට පු සුවන්ද වර්තමානය ඉන්නේෙ නෑ. අතීතය මහපොලුවෙන් හාරගත්ත අලයක තිබුණ රස අදතම්බන අලයක නෑ එකද ලෝකෙ ස්වභාවයනි ගතන වහසේ ොහොම පැහැදිලිව දේශනා කළා මෙ රසපු ලොව කහලෙන් කාලෙට කාලෙන් ගැනෙ යන්න යන්න රසපුලොව අතුරු දහන් වෙනවා කියන එක අපි එකයිබින්දු එකසි හතලිහි ආෂ ු ලියපු ජාතියක් නෙමිනිස්සු එක බින්දු එකසි හත ලිහැක් අපේ ආවුෂ්‍ය තිබා. ඒක අඩුවෙලා අඩුලා ලක්ස දහයට කෝටියයට ඇවිල්ලා එහම අඩුවෙලා ලක්ස දහය වෙලා එහෙම අඩු වෙලා ලක්ෂේ වෙලා පනස් දාහ වෙලා ට එහෙම අඩුවවි අඩුවේවි ඇවිල්ල දැන් අද වෙනකුට ඉලක්කං දෙක තුනෙන් ලියාපු අපේ ආවුෂය දැන් ලියන් ඉලක්කන් දෙකෙන්නේ හලා ආතරකින් තමයි තුනකින් ආවශ්‍ය සටහන්කර ගන්න කෙනෙක්කන්නේ නිලක්කන් දෙකින් අප පිළියන්නේ ඉන්න මේ ඔක්කෝ පිරිහිලා අනිම යන්නේ ඉද රසපොත් එම මලොක ඉස්සල්ල මතරු දහන්වෙන නොුවද ලුන්. අදන ලුණු නැව කෑම කණඩම බෑනි. නමුත් අතීතයේ ලෝකින් ඉස්සරල්ලාම රසාතුරු දහන් වෙන වෙනකොට අතුරු දහන් වෙන ලුණු අද ලුණු නැත්තන් කෑම විසි කරන අදිය රහයි කියලා. නමුත් සඳහන් කරන එදාට ලුණු නැතිකෑම රාජභෝජන වගේ වල දෙනවා කියලා ු කල ජාතියක්න. එන මේ රස පොලවා තුරු දහංග වියන්නේ. නනි සර ආර්ජනය කරලා කියන අප දා කකාපු මණ්ෝක් කවවිට් වඩාරස. දට ෙඩියක් කොයිටඩා රසයි ඉ අද රසන ඉති මේගොල්ඩුැ අතීතයේ විඳපු රසය ගැන අද හිත හිත සතුටයෙනවා අද ඉන්න අයට ඒ රස විඳින්ට නෑන ඒ ගැන කල්පන කරල දුක්කෙනවා සමල්ලට අනි මේ ගොල්ලන්ටත් ඒ රසේ තිබුුණන කියලා නමු ද රස ගැ මේ ගොල්ලන්ට පැහදිල කිරුවත් වැඩක්නේ එහෙම රසක්දැ අපි දන්නන්නේ නෑ පැහදි කිරවට රසා අපි දන්නේ නෑ ඉති ඒවාගේ ගදකි සුවද ඉස්පර්ශය කලකින් දැ ඇඳුමක තියෙන ඉස්පර්ශය මට්ටයක වගේ කොට්ටයක මේ වගේ දේවල්ල දැනනේ සුවය ස්පර්ශයේ මෙහැම දෙයක් එදාට වඩා වෙනස්න අපි ඇඳුමක් අරගත්තත් අප ඇඳුමක තියෙනවන හොඳ පිටයි කනපිටයි වද සුවය තියෙන්නේ හොඳ පැත්තෙන ඇඳලයින්නේ සුවය තියන පැත් එලියට රලු පැත්ත ඇතුලෙට එම අපි ඇඳුම් කලාවති දවෙන්ඩෝ යනි පැත්ත දේ වගේ නමුත් ඉතාම හොඳ ඇඳුම් නොයෙක් දේවල් හොඳ ඉස්පර්ෂති වලා ඇති මේවාගේ මේ ඉන්ද්‍රියන් ගැනම ඉන්ද්‍රියන් හායම ගැනය කල්පනා කර කර අතීතයේ ගැන කල්පන කළ සතුටින්න ද අනිසා දේශනා කරනවා මේ සූත්‍රය පඳ සඳහන් කලාමික හරිගමුරු සූත්‍රය කොටස් කොට සාකච්චා කරන නිසා පුළුවහන් තරන් සරල කර උත්සාහයක් දරන බැ හැම තැනම සරල කරන්න බෑ එම සරල කරන් උත් සහකළොත් සමහරතෙන් අපි සූත්‍රය ගේළියට යනවා ත්‍ර ධර්මකාරණාවට හානිවෙන්ඩ පුළුවන් නිසා මෙතන පැහැදිලි කරනවා මෙන්න මේ සූත්‍රය සාර්ථක වෙන තැන තමයි මේ තියෙන්නේ කියලා එකන මොනවද ඉන්ද්‍රියන් හාය සම්බන්ධයෙන් අ අතීතය ගැන හිතල සතුටුවෙන් හැටි චමරට වර්තමාන ඇත්තක ගැට ඉඩත් පුළුව මේ සූත්‍රයේ සාගත්තක වෙන තැන නිසාම කලින් දේශනලත්ම තැක්කල හරි අපූරු කර්මස්ථානය මේ බද්ධය කරත්ත සූත්‍රයේ එනිසා මේ හොඳින් නැවත නැවත අහලා රු ගන්නඩ ත්හකළොත් මයි මේ සූත්‍රයේ රසේ වැටහෙන්ටු පටන් ගන්නන්නේ බද්ද කරත්ත සූත්‍රයේ ආයතන දොළහ ගැන මනවහිතන්න කියල කියනවා එක කියන්නේ මුණෝදාහිතන දලහ ඇ එක ආයතනයක් රූපය තවායතනය කන තවායතනය ශබ්දේ තවායතන ඉස්ස ලි ධර්මතා හයක් ගැන මතක් කළා ඊට ගෝචර වෙන දේවද. ඇසට රූප කණට ශබ්ද දිවට රස අගේ ආයතන දොළහ ගැනම ඒ විදිහයට මේ හිතන්න කියල කියනවා මෙන මේ විදිහට මේ කාරණ කල්පනා කරලා. මේ ආයතන දොලහගැන හිතන්න දවස් හයක් ගත්තත් මදි කියල කියනවා. එක ආයතනයක් ගැන. තනි කරම එක දවසක් පුරාවටම හිතනවා. එකආයතනයක් එක දවස ගැ එක දවසක් හිතහිත දවස් හයක් කල්පනා කළත් මේආර්තනයන්ගෙන් ගත්ත දේවල් ඉවර කරන්න හිතල ඉවර කරන්න බැරිතරන්ි නොයෙක් දේවල් මේ ඉන්ද්‍රියන්ගෙන් අහල තියනවා දැකල තියනෝ දැන්ගේව අපිට මතක නැති බවඇත්ත. යමක් කමක් තේරුුණ කාලෙ ඉඳලා අද මේ වෙන කම්බ දැක්ක දේවල් ලොකෝ මතකනන් දසක්ඇ හිතල විර කරන්න පුළහන්ඳ කියද අතීතයේ ආවර්්‍යනය කර කර බලනවන් ඇපි කරන්නේ අපි ධම්මපදක ගාථාවක කතා කරනවා දූරං ගමන් ඒක චරං අසරීරං ගුහාසයන් ඒ චිත්තං සංය මෙස්සන්ති මොක්කන්ති මාරබන්දනා මේ හිත දුරගමන් යනව කියලා නැපි කෙන දූරං ගමන් ඒක චර හිත දුර ගමන් යනවා අසරීරං ගුහාසයන් ශරීරයක් නැති නමුත් ගහාාවක වාසය කරනයි. හිතට ඇඟක් නෑන. ඇඟක් තිනනා අපිට පේඩිපයි. හිතට ඇඟක් නෑ. අසී නමුත් ගුහාාවක වාසය කරනවා. මුණ ගුහාවෙදින්නේ. මගේ ශරීරයේ නැමති ගුහාවෙෙනීන්නේ. ඉතරක හිත කොහෙද උපදින්නේ. සිත් උපදිනව කියලා ධර්මයේ සඳහන් කළේ හර්ද වස්තුවයේ දු ේතියන පැත්තෙ බැත්තත් තියෙනවාන කිරිසිදු ලේතියන පැත්තේ මේ ලේධාතුවේ ගෑවෙමින් නොගෑවෙමින් තියන හදයවත්තු රූපය කියන කොටසේ තමයි සිත් උපදිනවාගලකෙන් ගම භාගිතුන් හසේගේ දේශනාව සිත් උපදින්නේ එතැන එතකොට පෙනතැන පැහැදලි කරනවා මේ දරන් ගමන් ඒක චරා මේ හිත කොහෙවත් දුර ගමන් යන්න නෑ කියලා මෙම සඳහන් කලට හිත දුරගමන් යන්න එනෑ ැ සාමාන්‍ය අපි කතා කරන්න නැ අනුරාධපුරේ මහසය ගැන කීවුත් දැන් හිත මහසයගාව ගිහිල්ල කියන කල්පනාව හිතෙන නිමේෂයට මහසය අරමුණු වෙලාන්නේ නමුත් මෙතන ඉන්නවනන් ඇමරිකාවේගී නැති කෙනෙ එ හිත ඇමරිකාවය වන්න පුළුවන් එහම හිත දුර ගමන් යනවන හිත ඇමරිකාවට යවන්න පුළහන් වෙන්ඩ හඳහන් කරන්නේ හිත කෙසඟක් තරංගත් දුර යන්නේ කියලා කෙස් ගහක් තරංගත් දුර යන්නේ එහෙම දුර යනවනක් තම ඇමරිකාවට යවඩ පුළුවහමින් එතරු එතුකට කොහ දනරාධ පුරියයවි අනුරාධපුරේ මම කලින් ගිහිල්න්න තියවා. කලින් දෙැකපු සෑය මට මතක් වෙනවා. ඇමරිකාවේ මම ගිහිල්ල නැතිහින්දා ඇමෙරිකාව ගැනකිවට මට මුකුත් මතක් එඩ දෙයක්නේ. දිවියලෝක මම දැන් මතකනෑනි මට දිවීලෝකි එන්න දැන් හිත දිවියලෝක අවන්නබේ එෙන ඉතාායියාවල එහම අඩු පුළහන්න්නා මිස විචර පව් කරන්නේ ය අපායට ගිහිල බල්ලයි නවානි එම අඩුපුළහන්ක්‍රම යක්ති න ඒක වෙන ක්‍රමය එන්න මේ සඳහන් කළේ හිත කොහෙවත් යන්නේ යන්නනේ. අතීතියේ දැකපු දේවල් ආවර්ජනය කරවා. අංහිඳන් ආයතන දොලහගන්න හිතන්ඩ දවස් හයක් ගත්තත් මදි එ අතීතයේ දකපු දේවල් ආර්්‍යනය කරන්න යුත් හිටන් මේ විදිට අතීතයට හිත යන්නේ ම අතීතයේ දැකපුව මතක් කරනවා නමු දැම්මට ච්චර මතකනෑද. හි එහින්ද බොහොම පොඩි ප්‍රමාණයයි මට මතක තියෙන්නේ එකයි සඳහන් කරන්නේ දවස් හයක් ගත්තත් මදි කිය එහෙම හිතන් ගත්. ං ඒක නිසා අතීතයේ තමන් සතුට වනේ රූපය දැකලද කියලා පොතක ලියහන්ඩ කියනවා. අතීතයේමම සතුටූුණේ මෙන්න මේවාගේ රූපයක් දැකලා එක පොතක ලියන්ඩ කියලකේවා මොනරූපය මොන ශබ්දය මොනරසේ විඳලද කියන කාරණාව මේ ආතන හැම කරුණක් ගැනම ලියන්ඩ කෙලකේනවා. ආං එහෙම ලියලා මතක හිටින්නේ නැති නිසයි එහම ලියන්ඩ කියන්නේ යැයි මතක හිටිනේ ඇතිනිසා. ඉතින් ඔහොම ලියන්ඩ ගත්තු කොච්චර දේවල් ලියන්ඩවෙයිද ආගේ නිසා පින්නතිනේ. හිතන්ඩ කියල කියනවා අද අපි මේ ආහාරයක් යම් ආකාරයකින් පිළියෙන කරලා තියෙනවනම් එකක දැක්කහම අපට හිතෙන බොහෝ දේවල්තියෙන. වගේ දේවල්ද අදනම් හොඳ ව්‍යන්ජනයක් තියෙනවා කිය කියනවා සමහරකෙනෙක් වවිල තියන්ද දැක්කම කියනන අද අද හොඳ වෑන්ජනයක් තියෙනවා කියලා මොක ඉස්සර අපි හොඳට අනු භව කරලා තියනවා හැබැයි හොඳයි කිය කියගිය අද විය පුවෑන්ජනී රස බල නෙමේද ඒක අතීතිය අනු බව කරලා එදාතිබිච්ච රසය හිතල තමයි මේ කියන්නේ ඇත්තටම ගිහිල් අනු භව කරන්න ගත්ත හම ඒ රසය අද නෑ. ඒ රසේ වෑංජනින් අදෙන්නේ අදේන්න නෑ බෑන්ගතර බං ඇල්ල ඉන්නේ මොනරසිීතද. අතීත රසය අද නොදැනන නිසා මට මේක අදරස නහැ හැබැ අදාළු තෙම්බම මේ බුක්ති විදිිනිකි නට මේ ගොඩක්කස ඊීටඩ රසට අතීති භුක්තිවිදල තියෙනවා. ආගේක නිසා. සඳහන් කරනවා රාගය නැ ඒ රසය අතීති රසය මෙිනෙහි කරනවා ඒත් අද අනුභව කරනකොට එදා දැනුණු රසේ දැනෙන්නේෑ කියලා විශේෂයෙන් පැහැදිලි කරමින් අතීත රසේ මෙනෙහිරර අතීතියට අබියැලනෝ අතීත රසේ මෙනෙහිර අතීතියට ඇලෙනවා. වර්තමානයට ඒත් එක්කම මොකද වෙන්නේ අක මැති වෙනවා අතීතියට ඇලෙනවා වර්තමානයක් එක්ක ගැටෙනවා. ඒකාරණාව පැහැදිලි කරනවා අන්න ඒ විදිහට මෙන්න මේ විස්තර කරන්න හදන්නේ. අතීතයට අපි තන්හා සහිතව යනක්‍රමක් කීයක් තියෙනවාද හයත්යවා. අතීතයට තන්හා සහිතව යනක්‍රම හයක් තියෙනවා මොනවගෙන්ද යන්නේ එබිඳ ඇසින් යනවා. කණින් යනවා දිවං යනවා. නහහිං යනවා. ඉස්පර්ශීෙන් යනවා. අතීති අරමුණ කරපු දව ඇස කන නාසේ දිව ශරීරයේ මනස්ස මෙන්න මේ ඉන්ද්‍රී අයන්ගෙන් අපි අතීතයට යන ක්‍රම හයතියෙනවා අතීතයට ඇල්ලෙනවා පර්තමාන ඇත් එක්ක ගැටෙනවා එමන පිනතින අද ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා තිෙන නිසා මේ උතුම් වූ බද්ධේ කරත්ත සූත්‍ර දේශනාව හතරවිනි දේශනාව අදට අපි මේ විදිහහිට නතර කරමු පස්සනි දේශනාවෙන් මේ උතුම් සූත්‍ර දේශනාවේ කර්මස්ථානයේ අපි අපවසාකච්ඡා කරමු. නිවන දැක්වා යන අපූර කර්මස්ථානයක් පැහැදිලි කරන ඉතාම වටින සූත්‍ර දේශනාව. එවන් දේශන එක දේශනාවක දායකත්වය අරගෙන තවන් ගැස් කර ගන්නේ තසීම මාන්තික කුසලයක් මොකද භාගිතුන් වහන්සේ මේ එක බණ පදයක් පදයක් ගානි හොයාගන්ඩ මහා කල් පාසංකෙ ගානක් දුක්කිිදර තියෙනවා. එදොට අපි අපේ දේශනාව ඇතුලි භාගිතුන් වහසගේ වචනයෙන් වචනකීයක් දේශනා කරනවාද. භාගිතුන් වහසසි විස්තර කරන්ඩ අවසර දුන්න ප්‍රමාණය තුළ ඉඳගන යම් ප්‍රමාණයකින් විස්තර කළාද. ඒ කාරණාවක් කාරණාවක් ගානී උතුම් ධර්ම දානමය කුසලය කොයි තරන් මහත් පල වෙනුවද ඒකයි සඳහන් කළේ සියලු දානයන් මේ ධානයා භිභවනය කරනවා කියලා එනිසා මේ ගැඹුරු සූත්‍රයෙන් තවත් එක කොටසක් ලෝක සත්වය අට ධානය කරවන්ඩ දායකත්වය අරගෙන කටයුතු කරඩයෙ දෙන්නේ ප්‍රත්නපුරේ පදිංචි HMP විජේසිංහ මහත්මා සහ රේනුකා මහත්මියගේ වන උමේෂ උෂ්මන් විජේසිංහ පුතනුවන්, චතුරංග විජේසිංහ පුතනුවන් එවගේ උෂානී විජේසිංහ දියනිය නදීශානී විජයවර්ධන ලේලිය මේ මස උපන්දිනය ලැබූ මුණබුරු පුතන් වන්ද යන අය විසින් මෙ උතුම් වූ ධර්මදානමයේ පුුණ්‍ය කරමය සිදු කරන්න කටීුතු කර බව සිහිපත් කරනවා. උතු මරමුණ හැටියට සඳහන් කරනා මීට අවුරුදු විසි අටකට ඉහෙතිදී නිදන ප්‍රාප්තියට පත් වන චතුරංග විජේසිංහ පුතනුවන්ටද අපහට උදව් ූපකාර කරන සංසාරගත දිී විරජයන් වහන්සේලාටද එවගේම සියලූම හිත මිතුරන්ටද අනෙකුත් දෙවිදේවතවුන් වහන්සේලාටද සියලු දේව ආරක්ෂකයන්ටද ඥාති හිතමිතුරු දෙවිදේවතවුන් වහන්සේලාටද මේ අවස්ථාවට සහභාගි වූ සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාටද මේ රැස්කරගත්ත සියලුපින් අඩුනැතුූ අනුමෝදං වේවා මේගිය සියලූම ඥාතිමිත්‍රාදීන්ටද මේකුසල් අඩුනැතුූ අනුමෝදං වේවා මේ සිදුකරන්නන්නාවූ සියලූම කොසල ධර්මයන්ගේ බලයෙන් සියලුමු දිවියලෝකෝල වැඩවාසේ කරන සම්මාදිිත්්තිික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අඩු නැතුව අනුමෝදං වේවා උන්වහසේලාගේ දිවිය සැපසම්පත් වඩාවර්ධනය වේවා එවගේම උන්වහන්සේලාට ප්‍රාර්ථනා කරන බෝධීෙන් උතුම් නිවනිින් සැනසෙන්ඩ මේ කුසල ධර්මයන් ආශිරුවාදයක් වේවා එවගේ මෙ රැස්කරගත්ත සියලුම පුුණන්නේ ධරමයන් මෙ පංක මේ දායිකත්වය දරන බිජේ සිංහ පවුලේ පින්නතුන් එවගේ විජය වර්ධන පවුලට සම්බන්ධ පින්නතුන් මෙ සියලු දෙනාටම මේපින් අනුමෝදං වේවා. ඒ සියල දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදු බව නිරෝගි බවච්චිරජීවනය සැලසේවා. ඒ පින්නතුන් විසින් පුුණ්්‍යානුමෝදනා කළ සියලූම දිවිරාජ මණ්ඩවලට බ්‍රහ්මරාජ මණ්ඩලවලට මේ පින් අනුමෝදං වීවා මේ ගිය ඥාතිමිතරාදීන්ට පිින් අනුමෝදං වේවා සුජීවත්ත සිටන සියලු දෙනාටම රත්නත්ත්‍රය යාශිරුවාදය ලැබේවා හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාමහික්මං භවයක, උතුම් අමාමහනිවනින් සැනසෙන්න්ඩ මේපුන් නෙධරමයන් හේතු වාසනාවේවා කළ ප්‍රාර්ථනා කර. කා සට්ठාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා උഞන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝකසාාසනං දේවෝ වස්සතු කාලේනේ සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ බවතුළෝකෝ චේරාජා බවතු දම්මිකු